අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පෙරටේ දේශපාලනඥයින් සහ නිලධාරීන් කෘතහස්තයි ප්‍රවීණයි අධ්‍යක්ින් බහුලයි වියත් බවින් ඉහළයි අතිදක්ෂයි හැබැයි රට බංකොලොත් බව අද තෙලිවැකියෙන් 137කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් ජාතික ජනබල වේගය කියයි 137ක 38ක විදුලි බිල අඩු කිරීමක් මේ මොහොතේ කරන්න පුළුවන් ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 20ක ණයක් දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය 137කින් විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ජනබල වේගය පවසනවා ජනතාව මුදල් උපයන්නේ විදුලි බිල් ගෙවීමට පමණක් නොවන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැන් මහජන උපයෝගිතා කොමිෂන රීසබ්මිෂන් එවලා තියෙනවා විදුලි බල මණ්ඩලේ ඒ රීසබ්මිෂන් අනුව කියලා තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා බිලියන 94ක් අඩු කරගන්න පුළුවන් කියලා අපි අහනවා විදුලි බල මණ්ඩලේ ඉහළ නිලධාරීන් විදුලි බල ඇමතිවරයාගෙන් ඔබ පළවෙනි අවස්ථාවේ බොරුවක් කරා 3.3කින් අඩු කරන්න පුළුවන් කියලා ඔබ දැන් බිලියන 20 වෙනුවට බිලියන 94ක් ඔබට අතිරික්තයක් තියෙනවා කියලා පෙන්නනවා ඒකෙන් ඔබ පැහැදිලිව පෙන්නනවා ඔබ මේ රටේ ජනතාවට බොරු කරා කියලා රටේ ජනතාව ගැන නොහිතා ජාවාරම් කරන්න කොල්ලකාරී ලෙස ජනතාව සූරා කරන්න මැදිහත් වුණා කියලා ඒ නිසා මේ මිල අඩු කිරීම කරන්න නැතුව තවදුරටත් ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණේ අපි ඇමතිවරයාගේ විදුලි බල මණ්ඩලයෙන් දාරන්ටයි කියනවා 137ක 38ක විදුලි බිල අඩු කිරීමක් මේ මොහොතේ කරන්න පුළුවන් ජනාධිපතිවරයා සහ කංචන විජේසේකර ඇමතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව තීරණ ගන්න ඕන මිනිස්සු හරි හම්බ කරන්නේ ලයිට් බිල් ගෙවන්න විතරක් නෙමෙයි කර්මාන්ත කරුවා මොකක් හරි ආදායමක් හොයන්න ලයිට් බිල් ගෙවන්න විතරක් නෙමෙයි තව කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒ නිසා මේ බල කිරීම තිබෙන්නේ කළ හැකි උපරිම වශයෙන් මේ විදුලි බිල අඩු කරන්න කියන එක මේ අතර විදුලි බල මණ්ඩලයේ විකිණීමට එරෙහිව ජාතික ජනබල වේගය පෙනී සිටින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා විදුලි බල මණ්ඩලයේ සේවකයන් 62 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම පිළිබඳ වෘත්තීය සමිති එකමුතුව සමග පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන වෘත්තීය සමිති දඩයම් කරන්න මර්ධනය කරන්න 62 දෙනෙක්ගේ වැඩ තහනම් කළා තියෙනවා තාමත්ම අසාධාරණයි අයුක්ති සහගතයි අද ඒ වෘත්තීය සමිති නියෝජිතයන් අපිත් එක්ක සාකච්ඡා කරා මේ අසාධාරණ වැඩ තහනමට එරෙහිව මැදිහත් වෙන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට පැහැදිලි ස්ථාවරයක ඉන්නවා විදුලි බල මණ්ඩලයේ රැකගත යුතුයි කැලි වලට කඩලා විකුණා දමන්නට අපි විරුද්ධයි ඒ වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති සහ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ මර්ධනය කරලා ඔබ මේ ගේන පණ දරහා ඔබ කරන්න හදන මේ රටටම අගතියක් සමස්ත අනාගත පරපුරම විනාශ කරන්න හදන්නේ ඒ දෙවන්ත පාපයෙන් ගැලවෙන්න කියන ඉල්ලීම කංචන විජේසේකර ඇමතිවරට කරනවා බලමු මේ සටනේදී ජාතික සම්පත් රකින්න රටේ වැඩ කරන ජනතාව විදුලි සේවකයන්ද ජයග්‍රහණය කරන්නේ ජාතික සම්පත් විකුණන රූකඩ පාලකයන්ද ජයග්‍රහණය කරන්නේ කියලා අපි මේ රටේ පාලකයන් ඉවත් කර හෝ මේ රටේ මේ ජාතික සම්පත් රකින්නවා කියන එක මේ ආණ්ඩුවේ රූකඩ පාලකයන්ට අපි තරයේ ප්‍රකාශ කළ සිටිනවා IMF තුන්වන ණය වාරිකයේ ලබා දීමට පෙර පැවැත්වෙන සාකච්ඡා සඳහා මුල්ලේ අරමුදලේ නියෝජිත පිරිස ළඟදීම දිවයිනට පැමිණෙනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන පවසනවා. එය ඇතුළු කැබිනට් තීරණ වෙතයි දැන් අවධානය. ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නැවත පණ ගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟ වෙලා තියෙනවා රුපියල් බිලියන 20ක් ණය මුදලක් සානදායී පොලි අනුපාතයෙන් යටතේ ලබා දෙන්න. ගාසා තීරේ ජීවත් වෙන දරුවන්ට සාන සැලැස්වීම සඳහා ලංකා ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක් එක්සත් ජාතීන්ගේ සංවිධාන හරහා ප්‍රදානය කරන්නත් විශේෂ අරමුදලක් හදන්න තීරණය කළ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න. ඔබතුමාලා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට සහ රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාමට සෑහෙන බලවත් උත්සාහයක් ගනිමින් ඉන්නවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පනත්වලට මූල්‍ය රෙගුලාසියලට අනුගත නොවන තත්වයක් තියෙනවා. ඔබතුමාලට මේ පනතෙන්වත් අයව මේ අසුරුවා ගන්න පුළුවන් වේද මේක? බෑ. එහෙම කරන්න බෑ. මොකද මධ්‍යම බැංකුව ස්වාධීන මූල්‍ය ආයතනයක්. ජාතික වැටුප් කොමිසමටත් පරිබාහිරවද ආයතනය පවතී. පිළිබඳ මහ බැංකුව අධිපතිතුමාත් මුදල් මණ්ඩලය පාර්ලිමේන්තුවේ අදාළ කමිටු වලට කරුණු පැහැදිලි කරයි. IMF ණය වාරිකය අපිට ලැබිලා තියෙනවද? එසේ නොලැබිලා නම් ඒ කවදද ලැබෙන්නේ? තෝගිනේ වාරිකය ලැබීම පිළිබඳ සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් ලංකාවට පැමිණෙනවා. අධිපතිතුමා සඳහන් කරලා තිබුණා මේ විපක්ෂයේ ඉන්න නායකකාරකාදීන්ටත් අවශ්‍ය නම් සාකච්ඡාවට අවස්ථාවක් ලබා දෙන්නම්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අද ලියන්නේ 468 වැනි ටෙලිවැකිය. අප මේ දිගටම ලියමින් ඉන්නේ අපට බැරි වෙන්නත් ජපානයට හැකි වෙන්නත් හේතු නේද? ඔව් අපට ආසියාවේ ආශ්චර්ය අහිමි වෙනකොට ජපානය ආසියාවේ පමණක් නෙමෙයි ලෝකයේම ආශ්චර්ය බවට පත්වෙන්න හේතු මොනවද කියලා නේද? මේ හේතු අවබෝධ කරගත්තොත් ඔබට තේරෙවි අපට නිවැරදි දේශපාලන නායකින් හිටියේ නෑ කියලා. හොඳේ එදත් අදත් අපට ඉන්නේ එදා වේල ටුවස් ඇහිඳාස්ලා ටිකක් කියලා. හොඳේ දැන් ජපානය ගොඩගත්තේ නිවැරදි දේශපාලන පිළිවෙත කාර්යක්ෂම නිලධාරි පැලැන්තිය නේද? අපිත් ඉන්න හොඳ කාර්යක්ෂම නිලධාරි පැලැන්තියක් නේද? හූගාලා තමන්ගේ පඩිනම් වැඩි කරගන්නවා නැද්ද? ප්‍රබල ව්‍යාපාරික පැලැන්තිය නේද? ආන් මේ තුන්ගොල්ලෝ එකතු වෙලා තමයි කියලා අපි දන්නවා නේද? අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔය ඊයේ පෙරේද කළ සමීක්ෂණයක් අරන් බලන්නකෝ. එතකොට තේරෙයි ඔය මේ රජයේ ආයතනවල මේ අතත්වය කොහොමද කියලා. හොඳේ අපේ රජයේ ආයතනවල මේ දුරකථන අංක ගැන තමයි ඔය සමීක්ෂණය කරලා තිබුණේ. 49%ක් දුරකථන ක්‍රියා විරහිතයි. හරිද? ඒ කියන්නේ දුරකථන වැඩ කරන්නෙම නැහැ. හොඳේ ඊළඟට මේ දුරකථන වැඩ කරන ප්‍රමාණය අරගත්තහම ඒක 22%ක් විතර. හැබැයි උත්තර නැහැලු. හරිද? පිළිතුරු දෙන්නේ නැහැ නේද? ඒකත් මරු. හොඳේ ඒ කියන්නේ අහක බලන් ඉන්න ඇති. ඊළඟට ඇමතුම්වලට පිළිතුරු දීමේ ප්‍රතිශතය 29%යි. හැබැයි ඉතින් ওই පිළිතුරු ගැනත් හොඳටම හෙව්වොත් එහෙම තේරෙයි 20%ක් විතර අද නැහැ. එයා නිවාඩු. මේ එයාගේ විෂය මේ අනේ කවුරුත් දාලා නැහැනේ. ඕන් ওই විදිහ උත්තර තමයි හම්බෙන්නේ. හොඳේ ওই තමයි අපේ රටේ රජයේ තත්ත්වය. හරිය. ඊළඟට මේ අපිට ඉන්නේ ওই මාර නිලධාරි පැලන්තියක් නේ නේද? ආ දේශපාලනඥයෝ සෙට් එක වගේම තමයි. හරි. මේ දෙගොල්ලොම හරිම කෘතහස්තයි. හොඳේ මේ දෙගොල්ලොම මාර කෘතහස්තයි, ප්‍රවීණයි, අධ්‍යක්ීම් බහුලයි, වියත්භවෙන් හොඳටම ඉහළයි, අතිදක්ෂයි. හොඳේ හැබැයි රට බංකලුත් තේරෙනවද? දැන් ඔය මේ දවස්වල වේදිකා දෙදරන්ට කියමින් ඉන්නේ අපි ගාව රට ගොඩ ගන්න ආර්ථික සැලැස්මක් තියනවලු නේද? නිකන් අහන්ටකෝ මේ ඕක අවුරුදු 75ක් විතර තිස්සේ කොහෙද හංගන් හිටියේ කියලා නේද? තාත්තා කියනවා ඔව් ඉතින් මගේ පුතා මාගේ පාරෙමනේ යන්න ඕනේ කියලා නේද? අහන්ටකෝ පහුගිය කාලේ ඔබතුමා පන්සල් වලට යනවා කියලා. හරි මේ දැන් හැබැයි මේ දවසේ අපිට පේනවා නිකන් නාමල් රාජපක්ෂ මහත්මයා පන්සල් තාත්තා යන අඩිපාරේ යන්නේ නැහැ පුතා. දැන්වත් අපි කල්පනා කරන්න ඕනේ කාරණාවක් තියෙනවද නේද? තාත්තගේ පාරම යන පුත්තු නම් ආයේ ඉතින් තාත්තලගේ පාර තේරුම් ගන්නටකෝ නේද? එතකොට පුත්තු ඕනද නැද්ද කියලා හිතාගත්ත හැකි. හොඳේ මේ සෙට් එකම තමයි මතක තියාගන්න මේ රට නායකාරයෝ කළේ. හරිද? මේ උන්දලම තමයි මාරුවෙන් මාරුවට රට පාලනය කළේ. මේ අයම තමයි ණය අරගෙන වැඩ කරනවා වෙනුවට හොරා කෑවේ. මේ කණ්ඩායම් වල අය තමයි ඡන්ද කාලෙට එහාට මෙහාට පැනලා අලුත් කියලා පෙන්නන එක එක ජාතියේ පරණම සෙට් එක එකතු වෙලා සන්දාන හදලා අවුරුදු 76ක් රට කළේ. හොඳේ මේ සෙට් එකම තමයි ගත්ත ණය ගෙවන්න ආයෙම ණය අරගත්ත නේද? ඕනම දෙයක් විකුණන් කන්ට පුළුවන් සෙට් එක. හොඳේ අවාසනාව මේ හොර දේශපාලන නඩේ ආයේ රට ගොඩදායි කියලා හිතාගෙන අතවැසියන් යටත්වැසියන් ලෙස අපි කටයුතු කරන එක. හොඳේ ඔබට මතක ඇති මීට පෙර ටෙලිවැකියකින් අපි ලිව්වා ජපානය ලෝකේ ජයගන්ට තව හේතු වුණු සාධක මොනවද කියලා නේද? අලුත් දේවල් නිර්මාණය කළා. ඒ කියන්නේ නවෝත්පාදනය, උපාය මාර්ගික ඥානය පාවිච්චි කළා, කාර්යක්ෂමතාවයේ උපරිමයට ගෙනාවා, ශ්‍රම ඵලදායිතාව ආයි ඉහළින්ම තියාගත්තා. මේ සාධක හතර තමයි ජපානය ඔය තරම් තැනකට අරන් යන්න හේතු වුණේ නේද? ඒ වගේම තමයි වැදගත්ම දේ ජපානය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පවත්වගෙන ගියා නේද? ජපානය කලින් කලට නිශ්චිත ඉලක්ක පදනම් කරගෙන දියුණු කරපු රටක්. හොඳේ මුල්ම කාලයේ දේශීය සම්පත් භාවිතයට අරගෙන ඔය ගල් අඟුරු යකඩ හා වානේ කර්මාන්තය දියුණු කළා. හොඳේ තමයි මුල් කාලේ. ඊට පස්සේ 1950 වන විට වෙනත් ඉලක්කයකට රටගෙන ගියා. හරිද? ඒ තමයි රසායනික පොහොර ඇඟලුම් සහ නාවික කර්මාන්තය දියුණු කිරීම. හොඳේ 1960 දශකයේ වන විට ජාත්‍යන්තර වශයෙන් තරංගකාරී කර්මාන්තවලට ඉලක්ක ගත වුණා. ඒ අතර තිබුණා කෘත්‍රිම කෙඳි, රසායනික නිෂ්පාදන, යාන්ත්‍ර සූත්‍ර, විදුලි හා විද්‍යුත් උපකරණ ආදී. ඒවට තමයි මුල් තැන දුන්නේ 60 දශකයේ. ඊට පස්සේ තව ඉලක්කයකට ගියා. ඒකම ආපු ඉලක්කේ තමයි නැව් නිර්මාණය, මෝටර් රථ කර්මාන්තය සහ දුම්රිය තැනීම. හරිද? ඊළඟට 1970 දශකයේ වෙන විට ජපානයේ තවත්
ඉලක්ක වෙත යොමු වුණා. හොඳේ ඒ තමයි දැනුම හා තාක්ෂණයේ පදනම් කරගත් කර්මාන්තවලට වැඩියෙන් නැඹුරු වුණා. හොඳේ පරමාණුක බලය, ගුවන් තාක්ෂණයේ, පරිගණක තාක්ෂණයේ ඒ අතර ප්‍රමුඛ වුණා. හොඳේ ඒ එක්කම තමයි රොබෝ තාක්ෂණයේ, ජෛව තාක්ෂණයේ වගේ නව අමුද්‍රව්‍ය තාක්ෂණයේ සහ විද්‍යුත් තාක්ෂණයටත් මුල් තැන ලැබුණේ ආන් ඒ යුගයේ. හොඳේ ඊළඟට නවීන නිර්මාණ, නවීන තාක්ෂණයට එදා ජපන් රජයේ අතහිත දුන්නා. ඒක තමයි වැදගත්ම දේ. නවීන නිර්මාණවලට, නවීන තාක්ෂණයට ආණ්ඩුවක් හැටියට ජපන් රජයේ මුල් වෙලා අතහිත දුන්නා. හොඳේ ඒ වගේමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. හොඳේ අපේ නෙවෙයි, හරිය ජපානේ. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ඔව් ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ නිෂ්පාදනයට උපරිම සහය දුන්නා. ඉතාම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන්නට, ලෝක ඖෂධ වෙළඳපළේක තරඟ කරන්නට ජපානයට හැකි වුණා. හොඳේ ආ ඉදිරි ටෙලිවැකි වලින් තව ලියන්නම්. හරිය එකට අපි කොහෙන් හෝ බාල බෙහෙත් ගෙනත් අපිට පොවලා මහවුන්දලා සිංගප්පූරු බෙහෙත් ගිලිනවා නේද? අවුරුදු 76ක් මොනවද අපේ ඉලක්ක? සමෘද්ධිය, ජනසවිය, අස්වැසුම, 725ට හාල්, හඳෙන් හාල්, ඇට අට නේද? සැමට නිවසක්. ඒ විතරක් නෙමෙයි, රෝහල් ඉදිරිපිට මල්ශාලා තීරියත් නිර්මාණය කළේ මේ නඩේම තමයි. හොඳේ එතකොට මාරුවෙන් මාරුවට රට දීලා උඩ බලාගෙන හූල්ලන ගමන් ආං උන්දලා උඩුගුවනින් වඩින දිහා බලාගෙන අත්පොලසන් දෙන ජාතියක් බවට අපි පත් උනා. ඒක වෙනස් කරනවද නැද්ද කියලා හිතන්න කියලා අද ටෙලිවැකි ඔබට ආරාධනා කරනවා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.